COVID-19 virus asadhinivi merata megiya prathama gabini kantava naramgoda batuwatta pradeshin vartavuna pasugiya tunwanada COVID virus asadhinivima hetuwen adala tunmas gabini kantava ragama rohalata pratikara katitu sadaha athulath kara tibunu athara ema kantavata dadi satkara ekaka sewaya athyawashya wima hetuwen ayawa minuwankoda rohalata maru kareyawa tibuna kese wedath minuwankoda rohale dadi satkara ekaka pahasukam nomathikama hamuwe mema tunmas gabini kantava nevathath ragama rohalata maru kara ewimatai rohal balada හරින් පියවර ගෙනැත්තේ කෙසේ වෙතත් COVID-19 වෛරස තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ දින මෙම තුන්මස් ගැබිනි කාන්තාව ජීවිතක්ෂයටපත් වී තිබෙනවා මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි කාන්තාවක් දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද දිනේ හුදකලා කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා කටයුතු කළා යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින COVID-19 අවධානම සලකා එම තීරණය ගෙන ඇති බවයි ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයට අයත් පමණුව ග්‍රාම නිලධාරී වසම පිළියන්තල පොලිස් බල ප්‍රදේශයට අයත් හොන්නතර ග්‍රාම නිලධාරී වසම දැල්තර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරඳිවැල පොලිස් බල ප්‍රදේශයට අයත් කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේගම ග්‍රාම නිලධාරී වසම උඩගම ග්‍රාම නිලධාරී වසම නවනගරයේ ග්‍රාම නිලධාරී වසම පනාමුර පොලිස් බල ප්‍රදේශයට අයත් වලල්ගොඩේ ග්‍රාම නිලධාරී වසම සුදුගල ග්‍රාම නිලධාරී වසම පනාමුර ග්‍රාම නිලධාරී වසම වේවැල්වත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් රත්ගඟ ග්‍රාම නිලධාරී වසම සහ වවුනියඹ දිස්ත්‍රික්කයේ පූවරන් කුලම් පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුක්කල් පුතු කුලම් ග්‍රාම නිලධාරී වසමද එලෙස හුදකලා කළ ප්‍රදේශ අතරට අයත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින COVID-19 අවධානමත් සමග මෙවන විට ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරීවරයාට COVID-19 වෛරස ආසාදිනී වේති බවට තහවුරු වී තිබුණා බද්දේකම සෞඛ්‍ය සේවා බල ප්‍රදේශය තුළ කොරෝනා වෛරස ආසාදිනී වූ පුද්ගලින්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ කටයුතු පසුකීදා සිදු කෙරුණා. ඒ අනුව බද්දේකම ප්‍රදේශයෙන් තවත් COVID-19 ආසාදිතයින් දස දෙනෙකු තහවුරු වී තිබුණා. හොදකලා කර ඇති නොවුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රේ 319 එල් ග්‍රාම සේවා වසමේ සහ සංචරණ සීමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් 319 අයි ග්‍රාම සේවා වසමේ COVID-19 වෛරස ආසාදිනී වූ නව ආසාදිතයින් 14 දිනක හමු වූ බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිර වේල්ජේ ගණේෂ් මහතා ප්‍රකාශ කළා. කොවිඩ් මර්ධන රාජකාරී නිරත සෞඛ්‍යංශ කාර්ය මණ්ඩල සමාජිකයින් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත් දෙවන මාත්‍රාව ලබා තීමේ තවත් අධිරාග් අද පැවැත්වුණා. ඒ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී මෙහිදී වෛද්‍යවරුන් හෙදියන් සෞඛ්‍යංශ සමාජිකයින් සඳහා එන්නත් ලබා දීම සිදු කෙරුණා. කඩවත නගරයේ මුව ආවරණ නොපැළඳ ගමන් කරන පුත්කලින් සොයා කඩවත පොලිස් ස්ථානය විසින් මෙහෙයුමක් සිදු කර තිබුණා. කඩවත පොලිස් ස්ථානාධිපති මොහන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම සිදු කළ අතර එහිදී මුව ආවරණ නොපැළඳ ගමන් කරන පුත්කලින් හට තරයේ අවවාද කිරීමටද පොලිසිය කටයුතු කළා. TV බලනවාද? ඔව්. රත්තර බලන මෙහෙම මේ කො මාස් එක? හා? හැමදාම මාස් එක තුමෙතු ඉන්නේ. අපේ දිගින් දිගටම උපදෙස් දීලා තියෙනවා ඒ වගේම දැන් අපි ඉතාම තදබල ලෙස පොලිසියත් මේකට යොදවලා මේක අධීක්ෂණය කරනවා කිසිම බස් රථයක ළංගම වේවා පෞද්ගලික වේවා ආසන ගණනට වැඩි එක මගියෙක්වත් ප්‍රවාහනය කරන්න බෑ ඒක ගැසට් එකක් මගින් අපි නිකුත් කරලා තියෙනවා ඒක නීතිය උල්ලංඝනය කිරීම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරක් මත බේරුවල නගරයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ශරීර සුවතා මධ්‍යස්ථානයක් වැඩලීමට එම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය මෙම ශරීර සුවතා මධ්‍යස්ථානයේ වසතම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙනැත්තේ. නවලපිටිය නගරයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකු පුත්කලින් 35 දෙනෙකු අද දින අත්අඩංගුවටගත් බවත් 88 දෙනෙකුට දැඩි ලෙස අවවාද කර මුදාහැරි බව නවලපිටිය පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා ප්‍රකාශ කළා. නවලපිටිය නගරයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන නවලපිටිය නගරයේ බස් රථ රියදුරන් ත්‍රී රථ රථ රියදුරන් ව්‍යාපාරිකින් පාරිභෝගිකින් සොයා අද උදෑසන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා. මෙතර කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදු විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. අපි මේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් අපිට ඉස්සරහට සම්පූර්ණයෙන් රට ලොක්ඩවුන් කරනවද නැද්ද කියන එක නෙමෙයි අපිට ඊට කලින් අපිට තව ක්‍රමවේද ගොඩක් තියෙනවා සංචරණ සීමා පනවන්න පුළුවන් පළාත් අතර ඉතින් මේ විදිය තීරණ
සමායරයට ගන්න සිද්ධ වෙයි රෝගීන් වැඩි වුණොත් ගිය පාරත් රට ලොක්ඩවුන් කරේ නැහැ දෙවෙනි රැල්ලෙදිත් අපි රට අරගෙන තමයි වැඩ කරේ මේ අතර 19:90 සුවසරිය ගිලන් රථ සේවයට මේවන විට දිනකට 5300කට අධික දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා එමගින් දිනකට 1000කට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් රෝහල්ගත කිරීම සඳහාද කටයුතු කරනු ලබනවා දැනට දෙවෙනි පුරා සුවසරිය ගිලන් රථ 297 පවතින අතර එහි කාර්ය මණ්ඩලයේ 1394ක් පමණ සේවය කරන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ කෙසේ වෙතත් අලුතෙන් ගිලන් රථ 112ක පමණ අවශ්‍යතාවය පවතින බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.